පාර්ලිමේන්තුවයේදී හරෙන් ෆනෑන්ඩු මන්ත්‍රතුමා විශේෂ අදහස් කීපයක් ප්‍රකාශ කරා එතුමාගේ ප්‍රකාශ කිරීමේ දී එතුමත් සඳහන් කරල තිබුණා. රටේ බිධබැටන ආර්ථිකය සහ ආණ්ඩුය අසාර්ථකටම් ගැන. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපේ අඩු පාඩුකං ගැන. ඒ අසාර්ථක වීම් ජනයතුමගේ කතාවිදි සඳහන් කරල තිබුණා එටොන් මේ පාර්ලිමේන්තුවේදී කරන කතාවල. හක්ේ මූලික අවිි ප්‍රයිවී යුත්තේ. රටේ රාජනායකයන් කළ යුතුවති බෙන්නේ ඒ ඉදිරි පත්කමන අද සැලකිල්ලට අරගන තමන්ගේ අඩුපාඩුකන් තිබෙනවාවනම් ඒව නිවර්දි කර ගනීමට උත්සාකිරින් මිස. ඒ පිිබඳඩුව වෛරී අදහස් ලබාගැනීම නෙවෙේ. අපි තුටුවා ජනාජිපති ගෝටාාවේ රාජපක්ෂමහතා අම්පාරදි. ඒ පිණිබඩව ඔහුගේ මතය ප්‍රකාශ කරනවා ඒ වගේ මෙතුමා ඉතාමත්. රක්ක පරුව දර්ශයක් දුන්නා මොකද නරක පූර් දශේ නරක පූදර්ශ තමයි. එතුමකි වවවා මම චරිත දෙකක් කටට වැඩකරනවා කියලා. ඒ වගේම ඕනනං අතීතේ මතක් කලදීලා ක්‍රියාකරන්න පුුවන් ආකාරය පිළිබඳු රට ඉංගික් කලා. මොකද මේකින් පේන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යම්ම ආකාරක තර්ජනයක්. ඒවගේම අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුකම විවස්ථාවෙන් ලාතී ලතිබෙන අයිතියට තර්ජනයක් ඒත් එක්කම. ෝටාබේ රජ පක්ෂ ජපත්තමගේ ප්‍රශය රහා කියවන අනිත්්‍යක තමයි මේ යන ගමන පිළිබඳ ඉන්ගියයා. අපිට පේනවා මේ වෙනකොටත් යම්ආකාරයක සිවිල් පාලනයට අභියෝගයක් එල්ලවලින් තිබෙනවා. සිවිල්පාලනය අවසන් කරමින් හමුදා පාලනයකට ආණ්ඩුව උස්ථාහ කරනවා කිය පේනවා. ඒවගේම ඉබජන්සිලෝක හරහා හදිසිනීතිය හරහා රට පාලිනය කිරීමේ වමනාවක් ඒවගේම හැඟීමක් අපිට දැනවා. එනිසා මේ එක ඉතාමත් භයනකයි. මේ කාරණා මත රටේ යම් ආකායක ත්‍රියාත්මක වීමේ අසාර්ථකවීමම් මත ඒවගේම විපක්ෂය මර්ධනය කිරීමට ධර්ණ ත්සාහය මත ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදය, යම් ආකාරයක තර්ජනයට ලක්කරමින් ඒවා අප යටපත් කරන්න මේ ප්‍රකාශය හරහත් යම් ආකාරක ඉංගි කිරීමක් තිබෙනවා. එනිසාත් සමග ජනබාලදයගේ හැටියට ජනාජිපති ගෝටාබේ රජපක්ෂ මතාගේ මේ ප්‍රකාශය අපි ඩැඩි ලෙසම හෙලාදකිනෝ. ගේම සමග බලේගේ හැට අප ෝටාාවේ රජ පක්ෂ නත් මට කියන්න මීට බඩ. නායකත්වය දරන දරමින් නායකත්තයි වසී මෙටසා අනෙකුත් අයගේ අදහ සුදා සිදරිපත්කීමට කේන්ති ගන්න නැතුව. ඒවයි වසමින් ක්‍රියා කරන මිස නායකෙක් මෙවැනි ආදර්ශය ලබාදීම සුදුසු නොවයි කියන කාරණය අපි කියන්න කැමති. මුද තුමත් අර්තිවෝගේ තුමට කේන්තියන්න තිබුුණ මොකරද. ඒතුමට නොවිසිල්ල. තියා ගන්න තිබන කුමටද. එතුමා අපේක්ෂක වැඩිදුවලට ක්‍රාත්මක නොවෙනවනම්. විශේෂෙන් බලන්න එතුමා ගැසත්නිි ේද ගන්නාවක් ගැහවා. හාල්ලොලට කොල්ලොලට සීනිවලට තවත් ගැසත්නිවදන ගණනාවක් ගැහවා. ඒ ගැසත්නිේදන හරහා. ජනතාවට තමන්දුන්නු නියෝග ක්‍රියාත්මක නොවන හම ඒ අවස්ථාවන නිතුමක් කි පෙන්ඩවඕන. ඒවස්ථාවන එතුමක් කලබල වෙන්න ඕන. එතකට තන්දුන්න නියෝග ක්‍රියාත්මක නොෙනවායිකර. ඒහිනිසා ඒවා පෙන්නල දෙන්න. ේ න්ත්‍ර රන් වන්න පුුවන් පරවවැසියෙක් වෙන්න පුුවන් ඒවා පෙනලදන පුරවසියන් හා ජනතතානනි ෝජිතයන්ට යම්මාආකාරක තර්ජනාත්මක අදහස් ප්‍රකාශකිරීම නායකෙකුට සුදුස්තු නොවන බව අපි මේ මොහොතේ මතක් කරන්න කැමති. එනිසා සමගි ජන බලවේගේ නායක සජිත් ප්‍රේමදර්ශ මඇත්තුමා ප්‍රකාශ කල තිමනේ පිළ පහැදිලිව තමගේ මතය. ඒකවේ හරේ ප්‍රාඩු මැත්තුම ග මක් නෙවයි. සමස්තයක් හැටියට රටේ භාෂනයේ නිදහසසාහ. අදහස් ප්‍රකාශ කිරීමෙන් නිදහසට කිසුදු බාධාවක් එල්ල කරන්න හෝ එවැනි තර්ජනයක් එල්ල කරන ඕනෑම පුද්ජලයකුට විරුද්ධව අපේ අද අපි පෙනී සිටනොයි කියන එක ඉතාමත් පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න කැමති. ඒ කාරණය විශේෂම සඳාන් කරන්නේ පාර්ලිමේන්තුව තුළත් අද ඉතාමත් නරක ටත්යක් මතුවලා තිබනවයි කියන හඳන් කරමින්. ඔවිත් පාලනය ගැනම ගත්වොත් පර්ලිමේ තු ේ වි පපස් පාල කරන්න ැවිවලා තිබෙන. ඒවගේ ම පාලිමේන්ට ව මන්තරු ගණනාවකට. කොවි් ආසාධන වෙලා තිබිෙනවයිකර වාර්තාාවෙන. එහමනං මේ දෙසේ විශිපහකිඉන්න පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නිසි ලැස. ඒවගේ සෞඛ්‍ය තත්වය නිසි ලෙස, ආරක්ෂා කරගන්න බැරිනං මේ ආන්්ඩුව කොවිට පාලන පිළිබඳව ටේ ෆෙල් කියන්න අපි තවත් පසුබට වියරතු නැහැ. ඒක යන්නේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ආර්ථික වශයනුත් අසමත් ඒත් එක්කම පාර් පාරිපාලන ඇතුනුත් අසමත් ඒත් එක්කම කොවිට පාලනය ඇතුමුත් අසමත් කියලා අපි තාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමති. Theනිපෝter වාරණයෙන් තොර අපක්ෂපාතිී වාර්තාකරණය.